රණිල්යා කා හිතන තරම් කළු නෑ. දේශපාලනය කියන්නේ තත්වයන් මත වෙනස් වෙන දෙයක්. එක වෙලාවක ඒ වෙනස බොහොම මන්දගාමී. තවත් වෙලාවක අපි හිතන වඩාත් වැඩිය වේගවත්. රටේ වල කියන්නේ ඉස්සරහට එන්නේ වේගවත් දේශපාලන චලන සිද්ධ වෙන කාලයක් කියලායි. ඇත්තටම ඒ චලන ඇතුළේ පවතින පුළුවන් දේශපාලන වශයෙන් දක්ෂින්ට විතරයි. රටේ වල කියන්නේ රනිල්ට සජිත්ට අනුරට පාටලීට නැත්නම් තව කවුරු හරි ඉන්නව නම් එයාටත් සටන තවමත් විවෘතයි කියලායි. දැන් දේශපාලන පොරපිටියේ ඉස්සරහින් ඉන්න චරිතවල හැසිරීම මේ දේශපාලන චලනයට අදාළ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ආණ්ඩුව පැත්තෙන් රනිල් දැනටමත් සටන පටන් අරන්. රනිල්ගේ ගමනේ ඉදිරි පියවර වගේම පසුබැසීම් පේන්න තියෙනවා. විපක්ෂයේ කාටවත් තවම පැහැදිලි ජයග්‍රහණයක් නැති වුණත් විපක්ෂ කණ්ඩායම අතර ලොකු සටනක් ඇවිලමින් තියෙනවා. දැන් විපක්ෂය කෑලි කෑලි වලට බෙදිලා ඒ බෙදීමේ වාසිය තමයි රනිල් පාවිච්චි කරගනිමින් ඉන්නේ. ඒක නිසා රනිලුත් අපේ එජාප යාළුවොත් හිතනවා ඇති රනිල්ට ජයග්‍රහණය පහසුයි කියලා. රටේ වල කියන්නේ විපක්ෂයේ බෙදීමේ වාසියක් තියෙනවා තමයි. හැබැයි රනිල්ට ඒ වාසිය තියෙන්නේ එක්තරා සංදි ස්ථානයක් වෙනකන් විතරයි. මෙහෙම හිතන්නකෝ, දැනට සජිතුයි අනුරයි විපක්ෂයේ ප්‍රධාන ගොඩවල් දෙක බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් ගොඩවල් තියෙනවා. දැන් කොහොමද මෙතනදී රටේ වල කියන දේශපාලන චලනය සිද්ධ වෙන්නේ? මෙතනදී ඇත්තටම විපක්ෂයේ වැඩි පංගුව තියෙන්නේ කාටද කියන එක තීරණාත්මක නැහැ. ඇත්තටම දේශපාලනයේ වැඩි පංගුව කියන්නේ පිරිස් බලයට නෙවෙයි, විරෝධාකල්ප සටනේ ආකර්ෂණය ගන්නේ කවුද කියන එක මත තත්වයන් වෙනස් කරන්න පුළුවන්. විපක්ෂයේ මේ තියෙන රණ්ඩුවේ වාසිය තව වැඩි කලක් රනිල්ට ගන්න බෑ. ගන්න පුළුවන් කාලේ මල්ල පුරව ගන්න රනිල් දැනගන්න ඕනේ. ඇත්තටම මේ සටන ගැන හිතද්දී සටනේ වැඩි වාසිය තියෙන්නේ රනිල්ට සහ අනුරටයි. එහෙමත් නැත්නම් සජිත් නොවන විපක්ෂයේ වෙනත් අපේක්ෂකයෙකුටයි. සජිත්ට ඒ අවස්ථාව එන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. සජිත්ට තිබුණු අවස්ථාව රනිල් ජනාධිපති වීමත් එක්ක නැති වුණා. රනිලුත් මේ දවස්වල විපක්ෂයට ආයුධ දෙනවා. රනිල් එක්ක හිටපු ලිබරල් සෙට් එකේ සෑහෙන දෙනෙක් දැන් රනිල් එක්ක තරහ වෙලා ඒ සියල්ලත් අවබෝධ කරගෙන මේ විරෝධාකල්ප සටනේ වැඩි ආකර්ෂණය ගන්න ධාරාව ඉස්සරහට එන්න අවස්ථාවක් දැන් ඇවිත් තියෙනවා. එතනදී තියන්න ඕනේ උපක්‍රමශීලී පියවරයන් ටික. හරියට තිබ්බොත් ජවිපෙට උනත් සටනේ වාසිය තමන්ගේ පැත්තට හරව ගන්න පුළුවන්. ඒකෙන් රටේ රාල කියන්නේ ජවිපෙට අනිවාර්ය අවස්ථාව වෙනවා කියලා නෙවෙයි. රටේ රාල කියන්නේ උපක්‍රම හරියට තේරුවොත් අනුරට සජිත්ට වැඩි අවස්ථාවක් තියෙනවා කියලයි. මොකද සජිත්ගේ ධාරාව කියන්නේ රනිල්ට සමපාත ධාරාවක්. හර්ෂ ඒක කෙලින්ම කියනවා. හර්ෂ කියන්නේ සජබ ප්‍රතිපත්ති සහ රනිල්ගේ ප්‍රතිපත්ති දෙකම එකයි කියලා. එතකොට සජබය සහ එජාපය කියන්නේ බලය වෙනුවෙන් දෙකට බෙදුණු එකම කඳවුරක්. ඒ කඳවුරේ බහුතරය හිතුවේ බලය ගන්න පුළුවන් සජිත්ට කියලයි. හැබැයි සජිත්ට බලය ගන්න බැරි වුණා. බලය ගන්න බෑ කියලා හිතපු රනිල් බලය ගත්තා. එතකොට ඒ කඳවුරේ බලය ගත්ත කණ්ඩායමත් එක්ක බලය ගන්න බැරි වුණ කණ්ඩායම සම්මුතියකට එන එක සාමාන්‍ය දෙයක්. ඇත්තටම බලය ගන්න බැරි වෙච්ච කණ්ඩායම දුර්වල වෙලා බලය ගත්ත කණ්ඩායම ඇතුළට අවශේෂණය වෙනවා. ඒ කියන්නේ සජිත් දුර්වල වෙනවා. සජිත්ට රනිල් අභිබවා යන්න තියෙන අවස්ථා ඇහිරෙනවා. එතකොට සජිත්ට වෙන්නේ රනිල්ට පක්ෂපාතී චලනයක් පෙන්වන්න. ඒක සජිත්ගේ කැමැත්ත නොවෙන්න පුළුවන්. ඒත් සජිත් එක්ක ඉන්න බලවේගය සජිත් එතෙන්ට තල්ලු කරනවා. සජිත්ගේ බලවේගය මොනම මොහොතකවත් රනිල් එක්ක මරාගෙන මැරෙන සටනකට එන්නේ නැහැ. එක වෙලාවක සජිත් බලවේගී යෝජනාවට එකඟ වෙන්නේ නැත්නම් සජිත් අතෑරලා රනිල් ළඟට යන්න එයාලා තීරණය කරයි. ඒක දැනුත් යම්තාක් දුරකට සිද්ධ වෙමින් තියෙනවා. එතනදී තමයි සජිත් නොවන විපක්ෂයේ චරිතයකට අවස්ථාව එන්නේ. විපක්ෂයේ අනිත් පක්ෂවල ඒකාබද්ධ වීමකින් විරෝධාකල්ප සටනේ ආකර්ෂණීය දිනාගෙන තීරක බලවේගය වෙන්න ඉඩක් එතනදී කාට හරි හැදෙනවා. ඒ කඳවුර හරියට තමන්ගේ ස්ථානය සනිටුහන් කළොත් එතැන් පටන් ලාංකික දේශපාලනය උඩු යටිකුරු වෙනවා. එතනදී තමයි හරියට බෙදුම් රේඛාව වදින්නේ. දේශපාලන බලය කොතැන්ටද යන්නේ කියන එක තීරණය වෙන සන්ධි ස්ථානය එතන. එතනින් පස්සේ මොන ආර්ථික විචූරණ කතා කිව්වත් මොනව ගෙනත් දෙනවා කිව්වත් එතනින් එහාට ඒ කිසිම කතාවක් වළංගු වෙන්නේ නැහැ. එතන ඉඳන් රටේ රාල කියන වේගවත් දේශපාලන චලනය පටන් ගන්නවා. ඒ උපක්‍රමික ගමන යන්න සමත් බලවේගය ඉස්සරහට එනවා. ඒ අවස්ථාව දැන් වැඩියෙන්ම තියෙන්නේ ජවිපෙට.
රනිල් එක එක්කෙනාගේ ලනු කාලා තමන්ට තියෙන අවස්ථාව විපක්ෂයට පූජා කරගනිමින් ඉන්නවා මොකද ජවිපේ දැන් වෙනස් විදිහකට සටන අල්ලන්න හදන බව පේනවා ජවිපේ එක කණ්ඩායමක් ජාතික ජනබලවේගයේ විදිහටත් තවත් කණ්ඩායමක් ජවිපේ විදිහටත් වැඩි බෙදාගෙන අරන් යන උපක්‍රමයකට අලුතින් මාරු වෙලා ජවිපේ කණ්ඩායම දැන් ජවිපේ අනන්‍යතාවයෙන් පෙනී ඉන්නවා ටිල්වින් බිමල් විජිත ජවිපේ නියෝජනය කරනවා නලින්ද කැටපේ වගේ අය ජාතික ජනබලවේගය නියෝජනය කරනවා අනුර මාලිමාවට බරව ජවිපේ ඉන්නවා මේක ටිකක් වෙනස් උපක්‍රමයක් ඒකෙන් ජවිපේ විපක්ෂ කඳවුරේ දේශපාලන ආධිපත්‍ය ගන්න උත්සාහ කරන බව පේනවා සමහර විට මාලිමාවෙන් අනිත් දේශපාලන පක්ෂ එක්ක කතා කරන්නත් බැරි නෑ ජාතික ජනබලවේගය මැතිවරණ පෙරමුණ විදිහට තියාගෙන පක්ෂය උඩට එසවීම එයාලගේ උපක්‍රම වෙන්න ඕනේ කොහොම වුණත් ජවිපේ තෝරන උපක්‍රම වලින් විපක්ෂයේ ජවිපේ නොවන බලවේග වෙනත් කඳවුරට ඇදිලා යෑම නතර කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය තවදුරටත් තියෙනවා දැන් දේශපාලනයේ ගිනියම් වෙලා නැතත් අලියට ගින්දරවල රශ්නය රටේ රාලට නම් දැනෙනවා ඒව පත්තු වෙන්න පටන් ගත්තොත් රනිල්ගේ කයිවාරු වලට නිවන්න නම් බෑ රනිල්ගේ ගමනේ ස්ථාවරත්වය ගැන මුලදී පෙන්වපු ලක්ෂණ දැන් පේන්නේ නැහැ සාමාන්‍යයෙන් බලෙන් මතුනහම එහෙම වෙනවා රටේ රාල තවමත් කියන්නේ නැහැ රනිල්ගේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වෙලා කියලා රනිලුත් ඒ සටනට වෙනම ලෑස්ති වෙන්න ඕනේ රනිල් ඔය ඇඳගෙන ඉන්න ෂූට් එක නම් ඒ සටනට ගැළපෙන්නේ නැහැ මොකද රනිල් එක්ක ඉන්න බලවේගය වුණත් එක මිටකට ගොනු වෙලා වැඩ කරනවා කියලා දැනින්නේ නැහැ රාජපක්ෂලා වෙනම ගමනක් යනවා රනිල්ට මොනම වුණත් එයාලට අවනත වෙන්න වෙනවා එක බරපතල අවාසියක් එජාපේ රනිල් ජනාධිපති අපේක්ෂකයා කියන තැනට එකඟ වුණත් රනිල් යන ගමන සම්බන්ධව පූර්ණ අවබෝධයක් තියෙන බව පේන්නේ නැහැ සාගල වජිර රවි රුවන් රංගේ අකිල නවීන් කවුරුවත් පොදු වැඩසටහනක නැති බව නම් පේනවා එතනට එජාපේ තවම මැදිහත් වෙලා නැහැ රනිල්ගේ පැවැත්ම සහ බලය දැනට තීරණය වෙලා තියෙන්නේ රනිල් වටේට තියෙන විධායක බලය මතයි ඒ හැර රනිල්ට හොඳ දේශපාලන පෙරමුණක් නැහැ එහෙම තියාගෙන තමයි රනිල් වැල් පාලමින් එතර වෙන්න යන්නේ ගොඩක් අය බය වෙලා ඉන්නේ රනිල්ට නෙවෙයි රනිල්ගේ විධායක බලයට වඳුරට බය නැති මිනිස්සු වඳුරට දැලිපිහිය අහු වුණාම බයයි ඒ වගේ එකක් තමයි මෙතනත් තියෙන්නේ නැත්නම් ඇත්තටම රනිල් කියන යකා අපි හිතන තරම් කළු නැහැ වැඩේ තියෙන්නේ මේ යකාට එක එක වෙලාවට එක එක දිෂ්ටි වැහෙන එකයි හරි එහෙනම් ගිහින් එන්න ජය වේවා විට රටේ වාදා